අලුත් මාසයක අලුත් බලාපොරොත්තු එක්ක අලුත් දැනුම බෙදා හදාගන්න ඔබ එකතු වෙන්නේ. ඉතින් අපි මේ දැනුම බෙදා හදාගන්න යාවත්කාලීන වෙන්න ඔබ අප හමුවන තැන සංහිඳ. ඉතින් ආයිබෝන් ඔබට අපි බොහොම ආදරෙන් ඔබව පිළිගන්නවා. හිතවතුනි ඉතින් සුපුරුදු විදිහට අපි අදත් සූදානම් සාකච්ඡා ගණනාවක් එක්ක ඔබත් එක්ක දැනුම බෙදා හදාගන්න දැනුම ඔබත් එක්ක යාවත්කාලීන කරගන්න. ඉතින් ඒ පියවරේ පළමු පියවර විදිහට මේ විශේෂාංගයේ පළමු විශේෂාංගයේ විදිහට අපි සූදානම් ශ්‍රී ලංකා වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය සම්බන්ධ කරගෙන ඔබත් එක්ක මේ වෘත්තීය තාක්ෂණයේ වෘත්තීය දැනුම පිළිබඳව ටිකක් කතා කරන්න. මේ කතා බහට අපි අද එකතු කරගන්නේ වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ කර්මාන්ත හා වෘත්තීය තාක්ෂණ පීඨයේ පීඨාධිපති ආචාර්ය DDD සුරවීර මහත්මයා, ඒ වගේම වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ පුහුණු තාක්ෂණ පීඨයේ පීඨාධිපතිතුමන් LWS කුලරත්න මහත්මයා. අයිබෝන් කියලා ඔබ දෙදෙනාව පිළිගන්නවා සංකේතයට. අයිබෝන්. හොඳයි. දැන් පීඨාධිපතිතුමනි, දැන් සාමාන්‍යයෙන් අපි වර්තමාන මේ අධ්‍යයන ක්ෂේත්‍රය තුළ වෘත්තීය දැනුම කියන දේ බොහෝ වෙලාවට කතාබහට ලක් වෙන කාරණාවක්. එතකොට දැන් ඒ කතාබහට ලක් වෙන කාලයක වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය අපි කොහොමද හඳුනාගන්නේ? මොකක්ද මේ වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය කියලා අපිට හඳුනාගන්න පුළුවන්කම ලැබෙන්නේ? භවන්ත, වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය කියන්නේ ජාතික විශ්වවිද්‍යාල පද්ධතියට අලුතෙන්ම එකොනෝ විශ්වවිද්‍යාලයක්, රාජ්‍ය විශ්වවිද්‍යාලයක්. මේ විශ්වවිද්‍යාලය 2009 සිට ක්‍රියාත්මක වෙනවා. මෙහිදී අපේ ප්‍රධාන කාර්යභාරය වෙන්නේ වෘත්තීය හා කාර්මික අධ්‍යාපන ක්ෂේත්‍රයේ අධ්‍යාපන මට්ටම් වලින් ඉහළට ඇවිල්ලා ජාතික වෘත්තීය සුසුකම් රාමුවේ 7 වෙනි මට්ටමට අදාළ උපාධි පාඨමාලාවල් පැවැත්වීම ප්‍රධාන වශයෙන්. ඊට අමතරව අපේ විශ්වවිද්‍යාලය මගින් කාර්මික හා වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රයේ නියුතු වෙලා ඉන්න වෘත්තිකයන් සඳහා අවශ්‍ය ගුරු පුහුණු පාඨමාලාවල් පැවැත්වීම කරනවා. ඊට අමතරව කාර්මික හා වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රයට අවශ්‍ය විෂය මාලා සංවර්ධනය සඳහා අවශ්‍ය දායකත්වය කාර්යභාරය අපෙන් සිද්ධ වෙනවා. විශේෂයෙන්ම NVQ ලෙවල් 7 7 වෙනි මට්ටමේ තමයි අපේ වගකීම පැවරලා තියෙන්නේ ජාතික විශ්වවිද්‍යාලයක් වශයෙන්. ඔව්. එතකොට දැන් සුරවීර මහත්මයා, අපි කැමතියි දැනගන්න මේ විශ්වවිද්‍යාලයේ කටයුතු සිදු කෙරෙන මේ ව්‍යුහය කොහොමද? ඔබ අංග අපි උපාධි පාඨමාලා ක්‍රියාත්මක කිරීම සඳහා අපේ පීඨ දෙකක් තියෙනවා. කර්මාන්ත හා වෘත්තීය තාක්ෂණ පීඨය, ඒ වගේම පුහුණු තාක්ෂණ පීඨය. ඒ පීඨ දෙකෙන් උපාධි පාඨමාලා, ඒ වගේම කුලත් මහත්මයා කිව්වාගේ අර විපුණතා සංවර්ධනය සඳහා අපි අඛණ්ඩ අධ්‍යයන කේන්ද්‍රය තියෙනවා, විෂය මාලා සංවර්ධන එකකේ තියෙනවා. ඊට අමතරව රට දිවයිනම ආවරණ විදිහට අපි විශ්වවිද්‍යාල විද්‍යායතන 6ක් පිහිටවල තියෙනවා. මේ හරහා තමයි අපි මේ සේවාවන් සපයන්නේ. ඒ වගේම දැන් කුලරත්න මහත්මයා, ඔබතුමා මේ පුහුණු තාක්ෂණ පීඨයේ පීඨාධිපතිතුමන්නේ. එතකොට මේ කැමති ඔබ තමයි මේ සඳහා පිළිතුරු දෙන්න සුදුසුම පුද්ගලයා. මේ පීඨය තුළ අපි හඳුනා ගන්න පාඨමාලා කොහොමද? පුහුණු තාක්ෂණ පීඨය අධ්‍යයනංශ 4කින් සමන්විත වන දැනට මේ අධ්‍යයනංශ 4න් උපාධි පාඨමාලාවල් 4ක් අපි මේ ඔෆර් කරනවා. අධ්‍යාපන හා පුහුණු අධ්‍යයනංශය මගින් BA in Bachelor of Education Technology උපාධි පාඨමාලාවත්, ඒ වගේම ICT අධ්‍යයනංශයෙන් ICT ක්ෂේත්‍රයට අදාළ උපාධි පාඨමාලාවල් 3කුත්, ඒ වගේම Management Studies අධ්‍යයනයෙන් BTech in Industrial Management උපාධි පාඨමාලාවත්, ඒ වගේම භාෂා අධ්‍යයනංශය මගින් Bachelor of Education in English Language Teaching, ඒ කියන්නේ අධ්‍යාපනයේදී ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීම පිළිබඳව උපාධි පාඨමාලාව පැවැත්වෙනවා. ඊට අමතරව අර ડોક્ટર සුරේ කිව්වා වගේ අඛණ්ඩ අධ්‍යයන අංශය මගේ පිටේ යර්ථේ තියෙනවා. ඒ මගින් වෘත්තීය හා කාර්මික අධ්‍යාපන ක්ෂේත්‍රයට අවශ්‍ය කෙටි කාලීන පාඨමාලාවල් ගණනාවක් පැවැත්වෙනවා. ඊට අමතරව විෂය මාලා සංවර්ධන අංශය මගිනොත් විෂය මාලා යාවත් කාලන කිරීමට අවශ්‍ය සහයෝගය අපෙන් ලැබෙනවා. දැන් එතකොට සුරවීර මහත්මයා, ඔබතුමා කර්මාන්ත හා වෘත්තීය තාක්ෂණ පීඨයේ පීඨාධිපතිතුමන්. දැන් අපි පුහුණු තාක්ෂණ පීඨයේ මේ පාඨමාලා පිළිබඳව හඳුනාගෙනදී අනිවාර්යෙන්ම මේ කාර්මික සහ වෘත්තීය ඒ පිළිබඳව කතා කරන්නටත් ඕනේ. ඔව්, අපේ පීඨයෙන් අපි පාඨමාලා 7ක් ක්‍රියාත්මක කරනවා. අපේ පාඨමාලවල විශේෂත්වයෙන් මේ සාමාන්‍ය කර්මාන්ත ශාස්ත්‍රයේ තියෙන අවශ්‍යතාවයන් අනුව සංවාදනය කරපු පාඨමාලා වීම ගොඩනැගිලි සේවා තාක්ෂණය, මෙකාට්‍රොනික්ස් තාක්ෂණය, නිෂ්පාදන තාක්ෂණය, ආහාර සැකසුම් තාක්ෂණය, ඒ වගේම රූපවාහිනිය සිනමා වැඩසටහන් නිපදවීම පිළිබඳ උපාධි පාඨමාලාව, ඉදිකිරීම
තාක්ෂණය හා ද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ උපාධි මණ්ඩල ප්‍රමාණ සමීක්ෂණය මේ වගේ පාඨමාලා හතක් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා හෝටල් කළමනාකරණය පිළිබඳ උපාධියක් බොහෝ විට මැයි මාසයේ වගේ ඉදිරිපත් කරන්න. මේ පාඨමාලා සතියේ දිනවල වගේම සති අන්තයේත් අපි ක්‍රියාත්මක කරනවා. එතකොට දැන් අපි පාඨමාලා පිළිබඳව කතා බහ කළා. අපිව නරඹන කෙනෙක්ට ගැටලුවක් ඇති වෙන්නට පුළුවන්. මේ දැන් මේ විශ්වවිද්‍යාලයට අපි ඇතුළත් වෙන්නේ කොහොමද කියන දේ පිළිබඳව සාමාන්‍යයෙන් මේ විශ්වවිද්‍යාලයට ඇතුළත් කරගැනීමේ ක්‍රමවේදය කොහොමද? හැම අවුරුද්දකම භවන්ත නොවැම්බර් දෙසැම්බර් මාසයේ වගේ වෙනකොට අපි පුවත්පත් මගින් දැන්වීම පළ කරනවා. මේ සති අන්ත සහ සති දවස්වල පාඨමාලාවලට අවශ්‍ය අධ්‍යයනපත් ඉල්ලුම් කරන්න කියලා. ඒ වගේම මේ අවුරුද්දේ අපි අපේ අධ්‍යන සභාව මගින් විශේෂ තීරණයක් ගත්තා. උසස් පෙළ සමත් සිසුන්ටත් මේ විශ්වවිද්‍යාලයට ඇවිල්ලා අධ්‍යන කටයුතු කරන්න අවස්ථාව දෙන්න. මොකද මීට ඉස්සෙල්ලා තිබුණේ මේ කාර්ය මම කිව්ව NVQ ක්‍රමවේදය යටතේ ණයට විතරයි. ඉතින් මේ අවුරුද්දේ ඉඳලා උසස් පෙළ සමත් අයටත් තමන්ගේ උසස් පෙළ විශ්වවිද්‍යාලන වලට අනුව ඒ විෂය අපේ විශ්වවිද්‍යාලයෙන් දෙන උපාධි පාඨමාලාවල් තෝරාගෙන ආයුධම් කරන්න අපි පුවත්පත් දැන්වීම මගින් පළ කරලා තියෙනවා. මේ ජනවාරි මාසයේ 22 වෙනි ඉරිදා පත්තරේත් ඒ වගේම 24 වෙනිදා අඟහරුවාද පත්වලත් අපි දැන්වීම පළ කරා. මේ අවුරුද්දේ මේ ආයුධම්පත් වලින් ඉල්ලුම් කරන්න අවසන් දිනය වෙන්නේ හෙට. මං හිතන්නේ අන්තිම දවසට ඇවිල්ලා තියෙන්නේ. උනන්දු වුණොත් අපේ උසස් පෙළ සමත් අයට ආයුධම් කරන්න අවස්ථාවක් දැන් තාමත් තියෙනවා. අපි අන්තිම මොහොතේ තමයි මේ කතා බහ ගොඩනගන්නේ. උනාට කෙසේ නමුත් අන්තිම දිනට පෙර අපි මේ කතා බහ ඔබට රැගෙන එනවා. ඉතින් දැන් මේ සුරවීර මහත්මයා අපිට කියන්න දැන් මේ අන්තර්ජාතික පිළිගැනීමක් කියන කාරණාව අපි වර්තමානයේ ගොඩක් වෙලාවට කතා බහට ලක් කරනවානේ ලෝකයේත් එක්ක සම්බන්ධ වෙන ආකාරය. කොහොමද මේ උපාධි පාඨමාලාව තුළ අන්තර්ජාතික පිළිගැනීමක් තියෙනවද? ඔබංග අපි ගත්තොත් ජාතික වෘත්තීය සුදුසුකම් ගැන කතා කරා. සුදුසුකම් මට්ටම් 7 තමයි අපි ක්‍රියාත්මක කරන්නේ උපාධි කියන්නේ. මේ අන්තර්ජාතිකව ජාතික වෘත්තීය සුදුසුකම් පිළිගන්නවා. එකම අපි මේ අවස්ථාව වෙනකොට අපේ පාඨමාලා ප්‍රතිතනය කිරීම සඳහා කටයුතු කරගෙන යනවා. ඉතින් සාමාන්‍යයෙන් වෘත්තීය ශේෂ්ත්‍රය ගත්තොත් වෘත්තීය ශේෂ්ත්‍රයේ ඕනම කෙනෙක් අපි විශේෂයෙන් පිටරටකට යන්න ගියොත් ඒ වගේ අවස්ථාවකට යනවනම් ජාතික වෘත්තීය සුදුසුකම් තමයි උන්ට වැදගත් වෙන්නේ. අපි දෙන්නේ ජාතික වෘත්තීයම් 7 මට්ටම උපාධි. එතකොට දැන් මේ මෙතනින් උපාධිය ලබාගෙන පිටවෙන කෙනෙක්ට මේ සමාජය ඇතුලේ ලබන්න පුළුවන් රැකියා තත්ත්වයන් කොයි වගේද අපිට ඔබ සඳහන් කරනවා නම්? භාවන්ත ඇත්තම කියනවා නම් අපේ උපාධි පාඨමාලාව සකස් කරලා තියෙන්නේ يعني මේ අකඩමික ස්ටාෆ් එකකට අමතරව විශේෂයෙන් කර්මාන්ත ශාස්ත්‍රයත් එක්ක අපි සම්බන්ධ වෙලා ඒගොල්ලන්ගේ කර්මාන්ත අවශ්‍යතාවයන් හඳුනාගෙන ඒවට අනුව තමයි විෂයමාලාව සකස් කරලා තියෙන්නේ. ඉතින් මේ වෙනකොට කොහොමත් අපේ උපාධි අරන් පිටවෙලා අපේ විශ්වවිද්‍යාලයෙන් යන අයට රැකියා ගත වීම පිළිබඳ කිසිම ගැටලුවක් නැහැ. මේ වෙනකොට අපේ 100%ක්ම රැකියා ගත වීම අවස්ථාවල ඒගොල්ලන්ට ලැබිලා තියෙනවා. සමහර අවස්ථාවල අපේ උපාධි පාඨමාලාවල 5 වෙනි සෙමෙස්ටර් එකේ ඉන්ඩස්ට්‍රියල් ට්‍රේන් කර්මාන්ත පුහුණුවට දැම්මහම සමහර අයට ඒ ආයතන වලින්මත් රැකියාවන් අවස්ථා ලබා දීලා තියෙනවා. ඒ වගේ අවස්ථා තියෙන කෙනෙක් තමයි අපිට කියන්න පුළුවන්. අවසාන වශයෙන් පීඨාධිපතිතුමනි දැන් අපි මේ කතා බහ නරඹපු ඔබ මේ සමහර විට මේ බලාපොරොත්තු වෙන්නේ නැති මේ පාඨමාලාවත් එක්ක විශ්වවිද්‍යාලයත් එක්ක එකතු වෙන්න. එතකොට මේ පිළිබඳ තොරතුරු දැනගන්නට අපි නරඹන කෙනෙක්ට හැකියාවක් තියෙනවා නම් කොයි වගේ මාර්ග ඔස්සේදී තොරතුරු ලබා ගන්න පුළුවන්? ඔබ අංග පුළං අපේ අන්තර්ජාලයට යනවා නම් අපිට www.unimotech.ac.lk කියන අපේ වෙබ් අඩවියෙන් ගලා ගන්න පුළුවන්. ඒ වගේම 0112 630 700 701 දුරකථන අංක වලින් එවන් නැත්නම් කෙනෙකුට පුළුවන් අපේ විශ්වවිද්‍යාලයට පැමිණෙන්න කඳවල මාවතේ අපේ විශ්වවිද්‍යාලයට පැමිණලා අපේ ශිෂ්‍ය සේවා අංශයෙන් ලබා ගන්න පුළුවන් තොරතුරු අපේ අංශය දවස් 7ම විවෘතයි. මොකද අපේ විශ්වවිද්‍යාලය දවස් 7ම වැඩ කරනවා. හොඳයි. එහෙනම් මං යලිත් ඔබට ඒ දුරකථන අංක සිහිපත් කළොත් 0112 630 700 කියන දුරකථන අංකය වගේම 0112 630 701 ඔබට මතක තියාගන්න පහසු දුරකථන අංක දෙකක්. ඒ නිසා ඔබට හැකියාව තිබෙනවා ඔබට තොරතුරු දැනගන්නට අවශ්‍යතාවයක් තියෙනවා නම් වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයට කතා කරන්න සහ ඒ විශ්වවිද්‍යාලයත් එක්ක එකතු වෙන්න. සාමාන්‍යයෙන් වෘත්තීය දැනුම පිළිබඳව වර්තමානයේ කතා කරන නිසා ඒ දැනුම ඔබට වැදගත් වේවි කියලා හිතපු නිසායි අපි මේ විශේෂාංගය ඔබට අද දවසේ ඉදිරි රැගෙන ආවේ. අපි බොහොම ස්තුතිවන්ත වෙනවා ඔබ දෙදෙනාට මේ කතා බහට එකතු වීම සම්බන්ධයෙන්. ආයුබෝවන් කියලා සම්බන්ධ වෙනවා.